And now, live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1ේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අද කුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ජනතා ගැටළු විසඳීමට ජනපති බිසෝපුරට ගිනිය විපෙන්වා ගම්පහ මුල්‍යායතනයක කෝටි 4ක මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකයි කොල්ලකරුවන් සැවීමට පොලිස් කණ්ඩායම් පහක් යලි ඇරඹුණු පමුණුවේ වෙළඳාම අපිට මේ අවස්ථාව පිළිබඳ ප්‍රචාරය කරලා මෙතන ඉඩකඩ ලබා දීම පිළිබඳව ස්වර්ණවාහිනී කණ්ඩායමට මේ අවස්ථාව ස්තුතිය කරනවා ඊයේත් කොවිඩ් ආසාදිතින් 695ක් 168ක් ගම්පහින් මෝදිගෙන් ඇරමුණු ඉන්දියාවේ එන්නත් වැඩපිළිවෙල අපරික්ෂාවේ තරම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ගිනි අවි පෙන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් හා ස්වර්ණාභරණ තොගයක් ඊයේ පස්වරුවේ කොල්ලකා තිබෙනවා මෙම කොල්ලකරුවන් සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ගම්පහ කොළඹ ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට පුද්ගලින් දෙදෙනෙකු ඇතුළු වී ගිනි අවි පෙන්වා ඊයේ පස්වරුවේ මෙම කොල්ලකෑම සිදු කර තිබෙනවා. ආයතනයේ තිබූ ආරක්ෂිත කැමරාවක සිද්ධිය මෙලෙස සටහන්ව තිබුණා. ආයතනයේ සේවකින් කියා සිටියේ හිස්රසුම් සහ ජැකට්ටුවක් වැළඳ පැමිණි මෙම පුද්ගලින් දෙදෙනා කිසියම් තොරතුරක් විමසා සිටි බවයි. ඒ සමග සේවකින් බිය ගන්වා මෙම කොල්ලකෑම සිදු කර තිබෙනවා. ස්වර්ණාභරණ ඇතුළු රුපියල් කෝටි 4කට අධික මුදල් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කොල්ලකරුවන් සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් ද යොදවා තිබෙනවා. මේ මූල්‍ය ආයතනයේ කොල්ලකෑමෙන් අනතුරුව රුපියල් කෝටි 4කට ආසන්න ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ කොල්ලකෑම් සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවකදී දන්වන ක්‍රමයක් ගැන සිතා බැලිය යුතුයි. නූතන තාක්ෂණීය जनाधि ඒ පොළොන්නරුව මැදිරිගිරිය බිසෝපුර ගම්මානයේදී මැදිරිගිරිය බිසෝපුර ගම්මානයේ අලුතින් ඉදිකළ පාසලද අද පෙරවරුවේ සිසු අයිතියටපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැදිරිගිරිය වැලිකච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බිසෝපුර ගම්මානයේ වෙනුවෙන් අලුතින් ඉදිකර දුවදරුවන්ගේ පහසු වෙනුවෙන් අලුතින් ඉදිකර විද්‍යාලය සිසු අයිතියටපත් කිරීමෙන් අනතුරු ආයතනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා සම්බන්ධ වන් ඉතින් මේ ප්‍රදේශයේ ජනතාව ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා අධිකරු ජනාධිපති මණ්ඩලයට තමන්ගේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස සැදී පැහැදී සිටින්නේ කුඹුරිඩන් සඳහා ගොඩවිඩන් දෙන්න හදන එක ගොවියෙකුට අක්කර එකමාර බැංගි ඉතින් ඒ දෙන්න හදන්නේ ගමිතිරිය ව්‍යාපාරයෙන් අපි බඩේරුංගු හිටලා ගොඩගොවිතෙන් කරන ගොවියන්ගේ බඩට තමයි ඒක අහන්න හදන්නේ ඉතින් වන ජීවි දෙපාර්තමේන්තුවේ විදුලි වලට පස්තර දාලා කුඹුරිඩන් ප්‍රමාණයට අක්කර ප්‍රමාණයක් ඒ ඉඩම් අරගෙන අරගෙන දෙන්න කියලා ජනාධිපතිතුමනි නෑ 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 දැන් තමන් වගා කරපු පැහැදිලියෙන් අහගන්න තමන් වගා කරපු ඉඩමක් තියෙනවනම් පසු කාලයකදී වන ජීවි හෝ වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්
ये भूमि प्रमाणय तमंट अहिमी कल्लतेनवना एक अभी नति कल्लतेन ये वगाकरपु भूमि वगाकरण अवसर दीलतेन एक गल दालते बुनाट माई मे गोल एक विनाशकराई तमंग वगाकरण हिंग वगाकरण प्रश्न මුළු ඔක්කොම ගත්තත් ඒක නිසා සර් මේ දිගටම ඔය ප්‍රශ්නෙන් බැට කඩව මිනිස්සු ඒකත් එක්කම සර් තවත් කැලෙත් අල්ලනවා ඉතින් මේ 1500 නිරවුල් කරලා දුන්නා නම් සර් එතනින් පස්සේ පොළොන්නරුවේ වනජීවි මිනිස් මේ ගැටලුවක් එන්නේ නැහැ සර් නෑ සර් ප්‍රතිපත්ති මේ වශයෙන් අපි තීරණයක් අරගෙන තියනවානේ ඉතින් ඔබතුමාලත් ඒක ඉදිරිපත් වෙලා ඒ අයගේ එයාට ඒක වගා කරන්න ඉඩ දෙන්න අපි ප්‍රතිපත්ති මේ වශයෙන් ගත තීරණයක් අරගෙන තියනවා මේ ගොල්ලන්ට දැන්නලත් තියනවා नीति में अनुत एक चक्लेकुत एवल तीयन गोईमहत्तरू एवं इसल वगाकर वना वगाकर गिलतीयन वनांग एवगे मे अलुते वे मे इसल वगाकर पोएवा मे माइम गल दमीम हेतु करगन एगोलंट पाविचेट गण बरीना एक तीर्ण गत्ता एवा एगोलंट वगाकरान इड दिन टीके लाइक දැන් එතකොට මේ අයට ඒවා වගා කරන්නට ඉඩ දෙන්න ඊට පස්සේ ඒවා දැන් නැත්තම් මේක එකින් එකට කරගෙන යන්න ගියොත් බොහොම කාලයක් යනවනේ එතකොට ඒවා නීත්‍යානුකූල කිරීම ඔගොල්ලෝ දෙවනුව කරන්න මතයි අපි තීරණ අරගෙන තියෙන්නේ ඉතින් ආපහු මෙතන එහෙම කට්ටිය ඉන්නවා නම් ඒ අයගේ ඉඩම් ඒ අය වගා කිරීම කරගෙන යන්න දිගටම නව සාමාන්‍යකරණය යටතේ ග්‍රාම අභිමානය සුරකින පරිදි නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ මීගමුවේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා ලියාපදිංචි සමාරම්භක නිල උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ සවස පැවැත්ුණා. 21 වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව BCI උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා සියලුම විශ්වවිද්‍යාල සුහුරු විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමින් පිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය වෙනුවෙන් දක්වූ අනුග්‍රහය අගයමින් අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැනුවා. අනතුරුව ආයතන පරිශ්‍රයේ සඳුන් පැල රෝපණයකටද එක් වූ ජනාධිපතිවරයා ඉදිකිරීමෙන් පවතින බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වුණා.
अब नवतात लाइव एट 12 समगी මෙරටින් වර්තා වූ COVID-19 ආසාදිත සංඛ්‍යාව 51594 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ ආසාදිතින් 695 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර ඊයේ වර්තා වූ ආසාදිත මරණ 4ත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 4න් 3ක්ම වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන්. ඒ කිරිබත්ගොඩ පදිංචිව සිටි 90 වියති කාන්තාවක්, කොළඹ 10 පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 15 පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්. මීට අමතරව නාවලපිටිය පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකුටද COVID-19 ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතින් 695 දෙනාගෙන් 8 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් වන අතර තවත් 10 දෙනෙකු මෙරටට පැමිණි විදේශිකයින්. සෙසු ආසාදිතින් 683 දෙනා දේශීය වශයෙන් හඳුනාගෙනු අතර ඉන් වැඩිම පිරිසක් ඊයේ වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 168ක්. ඉන් ආසාදිතින් 41 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මීගමුව ප්‍රදේශයෙන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 147 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 90 දෙනෙකු සහ සෙසු ආසාදිතින් 278 දෙනා දෙවෙනි අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 47788ක්. ඉන් 41501 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. අතුරුගිරිය පොලිස් තහනේ රතවාහනංශය නිලධාරියෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙනුණා. සෞඛ්‍යංශ පැවසුවේ මේ හේතුවෙන් එහි රතවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවරගෙන ඇති බවයි. තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් තංගල්ල බස් නැවතුම්පොළ ආසන්නයේදී අහඹු PCR පරීක්ෂණ 99ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 45ක් සිදු කෙරුණා. ඒ සඳහා යොදාගෙනුනේ නගරයට පැමිණෙන පුද්ගලයන් බස් රථරිය දුරන්, තිරෝද රථරිය දුරන් සහ වෙළඳසැල් සේවකයන් ඇතුළු පිරිසක්. මෙහිදී සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 3 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙනුණා. එලෙස හඳුනාගෙනුනේ බස් රථරිය දුරකු තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයායි. පොවුණියාව නගරයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් ඊයේ දිනේ පමණක් ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගෙනුණා. ඒ අතර ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 3 දෙනෙකු දවනවා. මේ අනුව පොවුණියාව නගරයෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 172ක්. තවත් PCR පරීක්ෂණ 500ක පමණ ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි සෞඛ්‍යංශ පැවසුවේ. පොවුණියාව නගරය තුළ පිහිටි ප්‍රධාන මාර්ග තවදුරටත් වසදාමා ඇති අතර පොවුණියාවට පැමිණෙන පිරිස්ද සීමා කර තිබෙනවා. ත්‍රිකුණාමලය පාලේ උතු ප්‍රදේශයේ පුබුහාර නගිනහිර ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතින් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඒ අනුව මේ වන විට මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 20ක්. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතින් 51594 දෙනාගෙන් 44259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ආසාදිතින් 7080 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබන බවයි සෞඛ්‍යංශ පැවසුවේ. නිරෝධායන නීතියෙන් උල්ලංඝනය කළ ආයතන 213කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කාර්යාල 1311ක් පමණ ඊයේ දිනේදී පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ආයතන 213ක් සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන බවට පෙනී ගොස් තිබෙනවා. මේ නිසා මෙම ආයතන 213ේ ප්‍රධානීන් නැත්නම් පාලකයින් එසේ නොමැතිනම් අධීක්ෂකයින් දෙරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝගවැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා. බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට සිට යළි ආරම්භ වීමට නියමිතයි. දැන් සතියක් අපි පාසල් ගියා. මම හිතනවා දැන් ඒ යනකොට කලන් දේ මොනවද කියලා අපේ දරු දැරියන් සියලු දෙනාම දන්නවා. ඒ ක්‍රියාවලියන් ඒ ආකාරයෙන්ම දහම් පාසල් යනකොට ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව ජනතා පෙත්සමකට අත්සන් තැබීම අද දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර නැගෙනහිර පරිරන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කිරීමේ කමිටුවට හෙට දිනේ සිය යෝජනා ඉදිරිපත් කරන බව කොළඹ වරායේ නැගෙනහිර පරිරන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. වරාධිකාරියේ වෘසමිති 23 නගර පරණතේ සුරකීමේ වෘසමිති එකමුතුව විදියට රැස් වුණා. ඒ රැස්වීමේ අරමුණ තමයි ජනාධිපතිතුමා විසින් අපිට අවස්ථාව දුන්නා කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටියකට අපේ යෝජනා සහ ඒ සාකච්ඡා කරන්න අවස්ථාවක් දුන්නා. ඒ නිසා අපි 23 දෙනා එකතු වෙලා ඒ පිළිබඳව කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා. එතෙන්දී හැම දෙනාගේම ඒකමතික තීරණය වුණේ වරාය වෘසමිති 23ට නෙමෙයි දැන් අපිට මේ ප්‍රශ්නේ අදාළ මූ රටටමයි අදාළ. අපි නගර පරණතේ සුරකීමේ ජාතික සභාව පිහිටවල තියෙනවා. ඒ සභාවත් වෙනුවෙන් සාකච්ඡා කරන්න ඕන අපේ යෝජනා ටික අදාළ කැබිනට් අපොයින්ට් කමිටියට දෙනවා.
කොළඹ වරාය තුල විශාල ජට දෙකක් දැනටමත් ඔය ආයෝජනය කරන මුවාවෙන් පෞද්ගලීකරණය කළ තියෙනවා පහුගිය අවුරුදු 7ටම මේකෙන් අපට ආදායම ලැබී තියෙන්නේ ඩොලර් මිලියන 120යි අපේ මේ ගැබරුන් අඩු ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් කරන ජයබහළු පරයන්තයේ ආදායම එක වසරට 2000 ඩොලර් මිලියන 280ක් කළ තියෙනවා මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව ඔන්ලයින් මාර්ගයෙන් ජනතා පෙත්සමකට අත්සන් තැවීම අද දෙහිවල ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා संबंध कर මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් දැක්ව අදහස් කිහිපයක් දැන් මේ රටේ වරායක් පිටින් එහෙම් පිටින් ලෝක ඉතිහාසයේ නැති විදියට චීනයට දීපු කට්ටිය තමයි මේ කතා කරන්නේ කොළඹ වරාය විකුණනවා කියලා. ඊටම පැහැදිලි ලෙස අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශය පත් කරලා තිබුණා මොනම හේතුවක් නිසාවත් නැගෙනහිර පර්යන්තයේ විකිණීම හෝ බදු දීම කරන්නේ නැහැ කියලා. මේ වරායේ ලංකාව සතු අයිතියෙන් භාගයක් පමණ 149ක අයිතියෙන් කොටසක් අදානි සමාගමට දෙනව නේද? ඔව්. ඒතර අදානි සමාගමෙන් ඒ වෙනුවට මුදල් ගන්නව නේද? ඔව් ඩොලර් මිලියන් 700ක් ගන්නව. ඉතින් ඒකට තමයි විකුණනවා කියන්නේ. මම බොම राज्य दीपल विकुरा जनाधिपति पेहदी प्रकाश बलाट ओण तर विवेचन कर ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු භාෂණයට නිදහස දෙනු මෙන් සමගී ජනබලවේගයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ මාරවිලදී පැවතුණා මාරවිල නගරයේ පැවති සමගී ජනබලවේගයේ පක්ෂයේ විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා විශේෂයෙන්ම කතා කිරීමේ අයිතිය අපි සියලු දෙනාටම තියෙනවා අපේ රටේ හැම දෙනාටම තියෙනවා කතා කිරීමයි ඒක ආණ්ඩුවට විපක්ෂයට තව කණ්ඩායම්කට කියලා වෙනස් කරන්න බෑ පර්ජනවලට ආපස්සට යන කණ්ඩායමක් නෙවෙයි සමගි ජන බලවේගී මොකද සමගි ජන බලවේගීට සියලු දෙනාම ජනතාව වෙනුවෙන් කැප වෙන අය ඒ නිසා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මේ මහා මග මිය යන්න සූදානම් කට්ටියක් තමයි සමගි ජන බලවේගී This is Live at 12. ඔබ නැවතත් Live at 12 සමගින්. බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා එහි බලතල උපසභාපතිවරුන්ට පවරමින් සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බදුල්ල කයිලකුඩ ප්‍රදේශයේදී කුඩා දරුවෙක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ මාරු වෙමින් සිටියේදී අනතුරට ලක්වන අයරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දෙමාපියන්ගේ නොසලකිල්ල හා රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධවණී හේතුවෙන් ඉක්උත් දින කීපය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ අනතුරු වලින් ළමා මරණ 3ක් සිදු වී ඇති අතර තවත් දරුවෙකුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බවයි බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ. සියදිවි නසකිනීමට උත්සාහ කළ බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටි රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු අද උදැසන මෙම රෝහලෙන් පැන ගොස් ඇති බවයි රෝහල් පොලිසිය පවසන්නේ. උහන වැලිකහකුල්ල ප්‍රදේශයට අලුයම් කාලයේදී ගම් වැදුණු වන අලියෙකු වගාබිම් රසකට හානි සිදු කර තිබෙනවා. තමන්ට විටින් විට මෙම වන අලි තර්ජන වලින් පීඩා විඳීමට සිදුවන බවයි ගොවීන් පවසන්නේ. වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒපුවතත් සමගින් අදට අප live at 12 තුලින් සමු ගන්නවා live at 8 sms සේවාව tire දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk web අඩවියට පිවිසෙන්න සුබ දවසක්